නාඩගම් කාර්යෝ කතාවට ආදරය කරන ඔයාලට ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි මම මේ එන්න කල්පනා කළේ. ඉතින් ඔයාලා ගොඩ දිනක් බලන් ඉන්නවා සඳුද දවසේ කතාව මොන විදිහට දිගහැරේවිද කියලා. ඒ වගේම ඒ සතියේ ඇතුළත මොන වගේ සිද්ධිදාමයන්ගෙන් සමන්විත වුණු කතාවක් ඔයාලට බලන්න ලැබෙයිද කියලා ගොඩක් දිනෙන් ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඒ හින්දම තමයි මේ විදිහට මේ වීඩියෝ එක ඔයාලා ඉස්සරහා දිගහැරින්නේ. ඉතින් ඔයාලා ඊයේ දවසේ කතාව නැරඹුවා නම් ඔයාලට ගොඩක්ම සතුටු හිතෙන පොටස් කිහිපයක්ම බලා ගන්න පුළුවන් වුණා. ඉතින් එතනින් මන්ත්‍රීට කරපු වැඩේ බලා ගන්නත් පුළුවන් වුණා. ඉතින් ඊට අමතරව ගොඩක්ම හොඳ දෙයක් තමයි ඊයේ බලා ගන්න ලැබුණේ. ආදරයක් හින්දා මිනිස්සෙක් විනාශ වෙනවා වගේම තවත් මිනිස්සෙක් Tamange hita hadaagena හැමෝටම වඩා හොඳ තැනකට යන්නත් ඉඩ තියෙනවා කියන එක ලොකු වෙනසක් වෙනවා කියන එක තමයි මේ පෙන්වන්න කල්පනා කරන්නේ. මේ කතාවේදී ඔයාලට බලා ගන්න පුළුවන් කවඩියාගේ චරිතය. බුලත් කාගෙන බුලත් හපයා. ඉතින් මේ බුලත් හපයාට Tamange ආදරය කරන කෙල්ල ඒ වගේ වචනයක් කිව්වම කොච්චර හිතට දුකක් දැනෙන්නේ නැද්ද? මෙන්න මේ හිතට දැනුන දුකින්නම සරාල වගේ යහළුවොත් එක්ක ආශ්‍රය කිරීමෙන් පස්සේ සරා හොඳම මට්ටමකට මෙයාගේ හිත හදනවා. ඉතින් ඊට පස්සේ කවුරුත් හිතන්නේ නැති හොඳම හොඳ රැකියාවක් අවසාන රැකියාව විදියට අවඩිය තෝරගෙන ඉවරයි. ඉතින් මේ හැම දිනාම ගොඩක්ම දියුණුවෙන් දියුණුවට පත් වෙනවා කියලා අපි හැම දිනාගේමත් හිතවල ලොකු ප්‍රාර්ථනයක් තියෙනවා. ඉතින් මේ ප්‍රාර්ථනය කතාව ඉස්සරහා ඔයාලා ඉස්සරහා දිගහැරනකොට ඒක හැබෑ වෙනකොට අපි හැම දිනාටම ඇඟේ දුවන ලේවලටත් ගොඩක්ම සතුටක් දැනෙයි. ඉතින් ඔය විදිහට ආදරයක් ඉඳලා දිනු වෙනකොට සරායකට ඒ කෙල්ල ඉස්සරහා දක්වන්නේ අමුදුම ප්‍රචාරයක්. ඒ කෙල්ලට තමන්ගේ ජීවිතය තුළ කලකිරීමක් ඇති කරවන්න සරා ගන්න වචනවල ලස්සනක් තියෙනවා. ඉතින් ළඟදිම අපිට බලා ගන්න පුළුවන් මේ ගීතිකාගේ චරිතය කවඩියට ලං වෙන විදිහ. හැබැයි එතකොට ගීතිකා පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි හන්සි. හන්සි මෙයාට ගොඩක් ලං වෙලා අවසන්. දැන් මේ විදිහට දියුණු වෙලා ගොඩක් උඩට එන්න ශක්තියක් උනේ හන්සි කියලා තමයි ප්‍රේක්ෂක ඔයාලා හැමදෙනාම කල්පනා කරන්නේ. ඉතින් ඔහිට අමතරව කතාවේ ඉස්සරහට සිද්ධ වෙනවා හරිම ලස්සන දෙයක්. ඒක තමයි සොකරි නාට්‍ය ආරම්භ වෙනවා. ඉතින් මේ නාට්‍ය ඇතුළතදී සරාලගේ වැඩි සහභාගීත්වයක් නොමැති බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඔය වගේම සරාල මේ බිස්නස් එක කරගෙන යනකොට ගොඩක් බාධක එනවා කියලා බින්දුගෙන් සහ කැකුලගෙන් අපිට ආරංචි වෙලා තියෙනවා. ඉතින් ඒකත් ඇත්තක්ද කියලා බලන්න අපි දිගටම මේ නාට්‍යයේ කොටස් සමග සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාලගෙන් පුංචි යමක් ඉල්ලන්නත් ඕන. මේ වගේ වීඩියෝ අරන් ඇවිල්ලා බින්දුවේ හිටිය නාලිකාවක් විදිහට නැගිටින්න ට්‍රයි කරන්න. ඔයාලගේ අතහිත ගොඩක්ම අවශ්‍යයි. ඒ හින්දා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන බෙල් අයිකන් එකත් ඕල් දාලා අපේ වීඩියෝ වැඩි වැඩියෙන් නරඹන්න කියලා ගොඩක්ම අහිංසක වාදරින් ඉල්ලා සිටිනවා.